තම තමන් කරන දේ තම තමන් සංසාරයට අරගෙන යනවා. මේකට හොඳම දේ හොඳම උදාහරණේ සීවලි මහරහතන් වහන්සේගේ ජීවිතය. සීවලි මහරහතන් වහන්සේ ගැන අහනකොට ඔබ අහලා තියෙන කාරණාව තමයි ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍රයි කියලා. නාන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ලැබීන් අතර අග්‍රයි. එතකොට සීවලි මහරහතන් වහන්සේ කියනකොට ඔබට මතක් වෙන්නේ ටිකක් මැදිවියේ රහතන් වහන්සේ නම. නමුත් සීවලි මහරහතන් වහන්සේ පුංචි ස්වාමීන් වහන්සේ නමක් වයසින් අවුරුදු 7 පැවිදි වුණේ. එතකොට පුංචි ශරීරයක් තියෙන රන්වම් පැහැයෙන් බබලන තරුණ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ උතුම් රහතන් වහන්සේගේ ජීවිතයේ ගෞතම බුද්ධ ශාසනයේ උන්වහන්සේගේ පුණ්‍ය ප්‍රාතිහාර්ය තුල බැබලී ගියා. කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට ආහාර පාන පහසුකම් නොලැබෙන භූමිවලට පවා සීවලි මහරහතන් වහන්සේ වැඩම කරද්දී ඒ කිසිම කෙනෙකුට උන්වහන්සේ සමග වඩින කෙනෙකුට පවා දානේ මානෙන් සිව්පසෙන් කිසිම අපහසුයක් සැලසුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බොහෝ සංඝ පිරිස පිරිවරාගෙන කදිරවණිය රේවත මහරහතන් වහන්සේ වැඩ හිටපු කදිරවණියට වඩිද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පිරිස එක්තරා මාවතකට ආව දෙමන් හන්දියා. එක පැත්තකින් කදිරවණියට යන්න යොදුන් 60ක් තියෙනවා කිලෝමීටර් 600ක්. කෙටි පාරක් තියෙනවා යොදුන් 30යි කිලෝමීටර් 300යි. භාගයට භාගයක් පාර අඩුයි. නමුත් අර කෙටි පාරේ මනුස්සා වාසයක් නැහැ. අර දුර පාරේ හැමතැනම ගෙවල් තියෙනවා. එතකොට පහසුකම් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ තමයි ඇහුවේ ආනන්ද මේ පිරිස අතර සීවලි භික්ෂුව සිටිනවද කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි කෙටි මාවත තෝරගමු කියලා. මිනිස්සු නැති අමනුස්සාදී ගෘහිත වූ ඒ මාවතට බුදුරජාණන් වහන්සේ දහස් ගණන් සංඝ පිරිස පිරිවරාගෙන වඩිද්දී ඒ භූමියේ හිටපු අමනුෂ්‍යෝ සීවලි තෙරුන් දැකලා හිත පහදවගෙන උන්වහන්සේට සංග්‍රහ කරන්න ඕන කියලා මනුෂ්‍ය වේශම වාගෙන කෑමෙන් බීමෙන් ගිලම්පසින් උපස්ථාන කළා. පිරිසේ අතරේ පීරා පීරා හොයනවා කියනවා කෝ අපේ ආදී වූ සීවලි තෙරුන් කියලා. උන්වහන්සේගේ අතට ලැබෙන දානේ උන්වහන්සේ සංඝයාට දෙනවා. ඉතින් ඒ යොදුන් 30ම ගමන් කරද්දී තමන්ගේ අතින්ම සංඝයාට දානය ලැබලා දුන්න සීවලි මහරහතන් වහන්සේ. ඒ කරුණ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගෞතම බුද්ධ ශාසනයේ ලාභී භික්ෂුන් අතර සීවලි භික්ෂුව අග්‍රයි කියලා. මේ වගේ අවස්ථා 8ක කිසිම ආකාරයකින් දානමාන සිව්පසේ නොලැබෙන ස්ථාන 8කදී මේ පුණ්‍ය ප්‍රාතිහාර්ය මේ සීවලි ස්වාමීන් වහන්සේ අත්දැකලා තියෙනවා. ඉතින් ඒ මහරහතන් වහන්සේ දෙච්චර ප්‍රාතිහාරයක් පාන්නට මූලික තැන උනේ ඒ මීට කල්ප ලක්ෂයකට පෙර ලෝකේ පහළ වුණ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපාලං ගත්ත විවරණය. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා රජ කෙනෙක් වෙලා තමයි සීවලි ස්වාමීන් වහන්සේගේ පුරාණ ජීවිතය හිටියේ මීට කල්ප ලක්ෂයකට කලින්. ලාභී භික්ෂුන් අතර අග්‍ර රහතන් වහන්සේ දැකලා මටත් මේ වගේ අග්‍රස්ථානයක් ලැබෙනවා නම් කියලා දින 7ක් දම් පූජා කරලා ප්‍රාර්ථනා කළා මටත් මේ තනතුරු ලැබේවා කියලා. එතකොට උතුම් තනතුරක් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් සඵල වෙන්න ඊතරම් ශ්‍රේෂ්ඨ පිම්බලයකුත් තියෙන්න ඕන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම ඒ 80 මහා ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කළා තියෙන්නේ දින 7ක් එක දිගට දන් දීලා. දැන් මේ තනතුරු ප්‍රාර්ථනාව කෙසේ වෙතත් ඔබගේ ජීවිතේ ඔබ බලන්න එක දිගට දවස් 7ක් දන් දීපු අවස්ථා තියෙනවද කියලා. අපිට ලැබිලා තියෙන එහෙම අවස්ථා. ඒත් මම කොළඹ ප්‍රදේශයේ සමහර පින්වතුන් දැකලා තියෙනවා මුණ ගිහිලා තියෙනවා එක දිගට දින 7 දන් දෙන. ඔයාලගේ ජීවිතේ එක දිගට දින 7ක් දන් දීපු අවස්ථා තියෙනවද කියලා බලන්න. ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් වෙනුයි. හැබැයි කාට හරි ලෙඩ වෙලා
අමාරු වෙලා එක දිගට දවස් හතක් බෝධි පූජා තියපියව කිව්වොත් ගානට තියෙයි. එක දිගට ඕන කවුරු හරි හොඳට මාසනීප වෙලා දින 21ක් බෝධි පූජා තිබ්බොත් සනීප වෙනවා කියලා කොහොම හරි තියෙනවා. විභාගේ පාස් වෙන්න බෝධි පූජා හතක් එක දිගට තියපියව කියනවා. අනිවාර්යෙන් තියෙනවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න දවස් හතක් එක දිගට බෝධි පූජා තියන්න කිව්වොත් මේ පාන දුර කිසිල්වත්ත ගුකරාන ගමේ එක්කෙනෙක් සිටීද කියලා සැක සහිතයි. නිවන් දකින් නිවන් දැකීම උදෙසා බෝධි පූජා තියපු දෙක්කද අසනීපයක් සුව කරන්න චෛත්‍යයෙන් චෛත්‍යයට පූජාවල් තියතිය යන්න කිව්වොත් යනවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න සෑයෙන් සෑයට පූජා තීතිය යන්න කිව්වොත් යන්නේ දෙක්කද. ඇත්තටම කිව්වොත් එහෙම මිනිසුන්ට නිවන් දකින්නවා කියන අදහස ඇත්තටම නැහැ. මිනිසුන්ට එහෙම නැහැ. උදාහරණයක් කියන්නම්. මම දැන් කියනවා නිවන් දකින්න එක්කෙනෙකුට චාන්ස් එකක් තියෙනවා. හැබැයි එක ටිකට් එකයි තියෙන්නේ. මේ දැන් නිවන් දැකලා මේ වෙලාවෙන් පිරිනුවම් පානවා ඉක්මනට කවුරු හරි ගන්න මේක කියලා. කවුද ගන්නෙ? මම නම් හිතන්නේ මේ පානදුර කිසිල්වත් ගුකරාන මේ ගමේ එක්කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා. ශ්‍රද්ධාවෙන් කියයි හාමුදුරනේ ඔබ වහන්සේ මොක ගන්න. එහෙම නිවන් යන්න අපි මිනිසුන්ට එහෙම හදිසිය නෑ. මිනිසුන්ට තියෙන්නේ මේ ඔක්කොම වැඩ කටයුතු කරගන්න ගමන් අනේ නිවන් දකින්න කියනකොටත් අනේ සාදු කියන්න එහෙම එකක් ඇත්තටම මිනිසුන්ගේ තියෙන්නේ. යම් දවසක තමන්ටම ඇත්තටම එනවා නම් මට සසර දුකින් නිදහස් වෙන්න ඕන කියලා බුදුරජාන් වහන්සේ වදාළා. සිල් රකින්න බැරි ප්‍රශ්නේ විසඳෙනවා. භාවනා කරන්න බැරි ප්‍රශ්නේ විසඳෙනවා. අනිත් අය බයින ඕපාදූප කියන හදිහුණියන් අනවින කොඩිවින කරන කේලං ඉරිසියා ක්‍රෝධ වෛර වලින් මිනිස්සු එක එක කාම මරා ගන්න දේවල් තියෙන්නේ. ඒ ප්‍රශ්න වලින් තමන්ගේ හිත නිදහස් වෙනවා. තමන්ට නිවන් දකින්න ඕන කියන අදහස හිතේ බැසගත්තොත් ආකල්ප සම්පත්තිය හිතේ තිබ්බොත් සියලු ප්‍රශ්න විසඳිලා යනවා. එතකොට ආකල්ප සම්පත්තිය නැති නිසා තමයි අපි පන්සලකට ආවත් ඇදීම හොයන්නේ. තුරු පන්සල්ට එන්නේ නිවන් දකින්න අදහසින් නෙවෙයි. නිවන් දැකීමේ තියෙන්නේ සියලු කෙලෙස් අත්හරිනවා. දකින්න රූපයෙන් හිතට එන තරහ හිතෙන් නැති කරගන්නවා. ආසාව ඇති වෙන අරමුණ ඉදිරියේ ඒක නැති කරගන්නවා. තමන් කරන දේ තමන්ට, අනුන් කරන දේ අනුන්ට කියලා කර්ම විශ්ේ විශ්වාස කරනවා. ඒ විශ්වාසය හිතේ නැති වුණාට පස්සේ එක එකාගේ ඇද හොයනවා. පන්සල්ට ආවත් වන්දනාවේ ගියත් හේතුව ආකල්ප සම්පත්තිය නැහැ. නිවන් දකින්න ඕන, කෙලෙස් නසන්න ඕන කියන ආකල්ප සම්පත්තිය නැහැ. ඉතින් අර යම්කිසි අරමුණක් හිතේ තියාගෙන ලෝකෝත්තර ඒට බලවත්ව පින රැස් කරනකොට ඒකට කේන්දර වෙනවා. දවස් හතක් දන් දීලා ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් පැතුවා. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවරණ ශ්‍රී දීව දාලා මෙයින් කල්ප ලක්ෂයක් ගිය තැන උක්කාක කුලේ බිහි වෙන සාක්‍ය වංශේ ගෞතම නම් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ සීවලී නමින් ප්‍රත්‍යලාභී භික්ෂුන් අතර ඔබ අග්‍ර වෙනවා කියලා පස්වනම් ප්‍රීතියෙන් පිනා ගියා. දෙවි මිනිසුන් සාදුකාර ලබා දුන්නා.